නිර්වාණ ධාතුව විස්තර කරලා තිබෙනවා මෙන්න මෙහෙම. ඒකේ තමයි ලක්ෂණ ධර්ම කීපයක් තිබෙනවා. එකක් තමයි නිර්වාණ ධාතුවේ තිබෙනවා නිස්සරණ ගුණය. නිස්සරණාර්ථය කියලා එකක් තිබෙනවා. නිස්සරණාර්ථය තියෙනවා ඒ නිර්වාණ ධාතුවේ තියෙනවා විවේකාර්ථය කියලා එකක්. නිස්සරණාර්ථය විවේකාර්ථය අසංකතාර්ථය අමතාර්ථය කියලා ලක්ෂණ තුන කියවෙනවා. ඒකින් කියන්නේ නිස්සරණාර්ථය කියලා කියන්නේ සංසාරයේ විනාශ ඇතිවි නැතිවිනි යන දේවල් වලින් සම්පූර්ණයෙන්ම එහෙම නැත්නම් මේ අපා දුකින් අපා දුකක් තියෙන රූපපාය අපා දුකක් විඳින තැනක තියෙන වේදනාවෙපාය අපා දුකක් හැදෙන්නේ සංඥාව තියෙන්න ඕන අපා දුකක් හැදෙන්නේ විඥාන තිබෙන්න ඕන ඒ නිසා මේ අපා දුකින් එහෙම නැත්නම් ජාති ඇතිවීමෙන් ජරාවෙන් මරණයෙන් ලෙඩවීමෙන් ඔක්කොගේම මිදිලා යම් කිසි තැනකටපත් වෙන තිබෙනවා නම් ඒ එකම තැන තමයි නිර්වාණය. එතන විතරයි ලෙඩක් නැති පිපාසයක් නැති මහන්සියක් නැති තෙහෙට්ටුවක් නැති ඔක්කොම තෙහෙට්ටු ඔක්කොම මහන්සි ඔක්කොම දුක් ඔක්කොම බය ඔක්කොම සැක සාංකා සියල්ලම නැති වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම නිදලා අනේ හොඳයි කියන තැනටපත් වෙන නිස්සරණය පරම නිස්සරණය තමයි එතන. ඒක නිසා නිර්වාණ ධාතුව මේ වගේ මිදිච්ච නිසා කියනවා නිස්සරණ ලක්ෂණයේ තිබෙන නිස්සරණාර්ථය ගතිය කියලා. අනිත් කාරණේ තමයි සංසාරේ අපි හරි අවිවේකයි. අවිවේක මොකක්වත් නිසා නෙවෙයි හිත හිතා ඉන්නවා හිත අවිවේකයි. බල බල ඉන්නවා හිත අවිවේකයි. රැස් කරමින් හිත අවිවේකයි. ගත අවිවේකයි. ඒක නිසා මේ හැම එකක්ම හැම තැනම විවේකයක් නැති ගතිය තිබෙන. කුසල් කිරීම වශයෙන්ුත් විවේකයක් නැහැ. අකුසල් කිරීම වශයෙන්ුත් විවේකයක් නැහැ. විඳීම් වශයෙන්ුත් විවේකයක් නැහැ. හැසිරවීම වශයෙන්ුත් විවේකයක් නැහැ. මේ හැම තැනම තියෙන විවේක නැති ගතිය. කෙලස් කියන දේවල් අපිට විවේකේ නැති කරලා දාන. රාග හැඟීම් විවේකේ නැති කරනවා. ඉරිසියාව මාන්නේ ද්වේෂය විවේක ගතිය නැති කරනවා. ඔක්කොම අවිවේකී කරලා දාන. ඉතින් මේ කවදාකවත් මේ අපි පොඩි විවේකයක් ගන්නවා කියලා කිව්වට පරම විවේකයක් නැහැ. හැබැයි නිර්වාණ ධාතුවේ තිබෙන්නේ අර කෙලස් වලින් හදපු අවිවේකී ගතිය. ඊළඟට සංස්කාරයන්ගෙන් අපි මේ බැඳි බැඳී ගිහිල්ලා ඇතිවෙච්ච අවිවේකී ගතිය සම්පූර්ණයෙන්ම නැති කරලා පරම විවේකයක් හරිම සාන්ත ගතියක් පරම නිෂ්ඨාවටපත් වෙච්ච ඉතාමත්ම උතුම් විවේකයක් හදලා දෙනවා. හිත මොකාක්වත් එහෙ මෙහෙ දුවදුව හිතන දෙයක් ඒකේ නැහැ. අනිත් එක නිර්වාණ ධාතුව නිවන් දැක්කන් පස්සේ මේ නිවනට ගිහිල්ලාපත් වෙලා අපෝ ගොඩාක් කල්මන් සසර දුකේ දුක් විඳා දැන් ඇති මේ නිර්වාණ ධාතුව මෙතන තමයි හොඳ සැපේ තියෙන්නේ කියලා එහෙම හිතන එකක්වත් නිර්වාණ ධාතුවේ නැහැ. හේතුව නිර්වාණ ධාතුව නිවන් අරමුණු කරන හිතට ඒ වගේ සංසාරී තිබෙන විපිරියාස ගති අරමුණු වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ එහෙම හිතන්න ගියොත් ඒඩිංගට හරි ආපු ගමන් පාර විඳපු දුක් සමුදාය ආපහු හිතනවනේ මිදුණයි කියලා හරි. ඒව සාමාන්‍ය හිත වලින් හිතන දේවල්. නිර්වාණ ධාතුව අරමුණු කරන්නා වූ නිවන් අරමුණු කරන නිර්වාණ ධාතුව ස්පර්ශ වෙන ඒ හිතට කිසිම දෙයක් වෙන කිසිම දෙයක් හිතෙන්නේ නැහැ. ඒක පරමම එහෙම හිතනේ වගේමුත් මිදිච්ච එකක්. ඒක නිසා පරම විවේකී ගතියක් ඒක තියෙනවා. ඒක නිසා විවේකාර්ථයක තියෙනවා. තව එකක් තිබෙනවා ඒ තමයි සංකතය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල්. අසංකතය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ නැති දේවල්. නිර්වාණ ධාතුව කවුරුත් හදපු එකක් නෙවෙයි. නිර්වාණ ධාතුව ගොඩනගපු එකක් නෙවෙයි. නිර්වාණ ධාතුව ඒ විදිහටම පවතිනා වූ ඉතාමත්ම වටිනා ඉතාමත්ම උතුම් ධර්ම ස්වභාවය.
ඒක හදපු එකක් නෙවෙයි. හේතු ප්‍රත්‍ය ධර්මෙ නෑ. ආන්නේ ඒ නිසා ඒ සංකත ගතියක් ඇතර නැති නිසා අසංකත ගතියේ අසංකත ගතියක් තියෙන නිසා කිසිම කාලයකටත් අයිති නෑ. දැන් අර තියෙනවන්නේ මේ අතීත අනාගත වර්තමාන කියන කාල තිබෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල් තුල ඒවා ළඟ හේතු වලින් හටගත්තේ නැති දේවල් වල කාල කියන්න බෑ. දැන් අපි තියනවනේ එක්ස්පයරි ඩේට් තියනවනේ මෙච්චර කාලයක මේක පාවිච්චි කරන්න ඕනේ කියලා හේතුව හේතුවෙන් ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල් නේ එහෙම නම් කරන්නේ මෙච්චරයි මෙච්චරයි කියලා. නිර්වාණ ධාතුවේ එහෙම එක්ස්පයරි ඩේට් එකක් නෑ, එක්ස්පයර් වෙන්නෙත් නෑ, ඇති වෙලාවක් නෑ, අමුතුවෙන් හදන්න දෙයක්වත් නෑ. ඒක පරම ශාන්ත වූ ධර්ම ස්වභාව ගතියක්. ආන්න ඒක නිසා කියනවා හේතුවෙන් හටගත්තේ නැති බැවින් අසංකත අර්ථය අසංකත ගුණය කියලා. අනිත් එක තමයි හේතුවෙන් හටගත්තේ නැත්තම් මැරෙන්නෙත් නැහැ. මැරෙන්නේ, වියෝ වෙන්නේ, නැති වෙන්නේ, කඩා හැටින්නේ, කඩා වැටෙන්නේ හේතුවෙන් හටගත්ත දේවල්. අපියි අපි සත්වයේ හැටියට ඇයි අපි මැරෙන්නේ? හේතු වලින් හටගත්ත නිසා. කර්ම හේතු තිබෙනවා, ස්පර්ශ හේතු තිබෙනවා, රූප හේතු තිබෙනවා. ඊළඟට මේ වේදනා ධර්ම ප්‍රත්‍ය ධර්ම තිබෙනවා. හේතු ප්‍රත්‍යයන්ගෙන් ගොඩාක් නිර්මාණය වෙලා මේ හැදිච්ච නිසා මේ ගොන්නම යම්කිසි වෙලාවක කඩා වැටෙනවා. ඒ කඩා වැටීමට අපි බය වෙලා තිබෙනවා. එතකොට මරණයටපත් වෙන්නේ හේතුන් හටගත්ත දේවල්නේ. නිර්වාණ ධාතුව හේතුන් හටගත්තේ නැති දෙයක් නිසා කවදාකවත් මැරෙන්න දෙයක් කියන්නේ නැහැ. ඒ නිසා මත කියලා මරණයටපත් වෙන කියනවා මතගතිය කියලා. අනිත් එක තමයි අමතාර්ථය කියලා, කියන්නේ වෙනස් වෙන්නෙත් නැහැ, දිරා යන්නෙත් නැහැ, මැරෙන්නෙත් නැහැ, ඉපදීමක් නැති නිසා. ඔය කියනා වූ ලක්ෂණ ටික නිර්වාණ ධාතුවේ තිබෙනවා. මොකද්ද කිව්වේ නිර්වාණ ධාතුවේ ලක්ෂණ හතර? පරම නිස්සාරණ ලක්ෂණේ ගුණය, පරම විවේකී ගුණය, ඒ වාගේම හේතුවකින් හටගෙන නැති නිසා, පත්‍යයෙන් හටගත්තේ නැති නිසා අසංකත ගුණය. ඒ නිසා මරණයට දිරායෑමකට පත් වෙන්නේ නැති බැවින් අමතාර්ථය. ඔය ධර්මතා හතර තමයි ඔය තියෙන්නේ. ඊළඟට කියනවා මේ සැපයේ තිබෙනවා සාමාන්‍ය සැපය, පුංචි සැපය, සාමාන්‍ය සැපය, පරම සැපය කියලා. මේ පරම සැපේ තිබෙන්නේ නිර්වාණ ධාතුවේ. අනිත්‍ය වගේ තිබෙන්නේ පරම සැප නෙවෙයි. දිව්‍ය ලෝකයේ ගියත් බ්‍රහ්ම ලෝකයේ ගියත් ටික කාලයයි. කාලය වුණාට පස්සේ වෙනස් වීමක් සිද්ධ වෙනවා. පරම නිර්වාණය, පරම නිබ්බාන නිර්වාණය තිබෙන්නේ, පරම සුඛයේ තිබෙන්නේ ඇත්තටම විඳින්නවත් දෙයක් නැති නිසා. දැන් එකක් තියෙනවා, රහතන් වහන්සේ නමක් නිර්වාණ ධාතුව විඳින, නිර්වාණ ධාතුව දකින අත්විඳින ක්‍රම දෙකක් තිබෙනවා. ඒ තමයි ඵල සමාපatti වශයෙන් නිර්වාණ ධාතුව අරමුණු කිරීම, ඊළඟට නිරෝධ සමාපatti වශයෙන් නිර්වාණ ධාතුවට බැසගෙන ඉඳීම. ඒක ක්‍රම දෙකකට. නිර්වාණ ධාතුව ඵල සමාපatti වශයෙන් ඵලසිතක් කන්ටිනියු කර කර ඵලසිතකින් තමයි නිර්වාණ ධාතුව විඳ විඳින්නේ. ඒක කරා ලෝතුරා බුදුරජාන් වහන්සේ මේ පාවානුවරදී විශාලා මහනුවරින් අයින් වෙලා පිටත් වෙලා වැඩම කරනකොට උන්වහන්සේට අර ඇති වුණානේ අර ලේ අතිසාර රෝගයක්. ඒ ලේ අතිසාර රෝගය හැදුනට පස්සේ උන්වහන්සේ කරේ මොකද්ද? ගොඩාක් ඵල සමාපත්තියට සමවැදුනා. ඒක ධ්‍යාන සමාපත්තියක් වගේක් නෙවෙයි. සමාපත්තියක් තමයි ඒක, ඵල සමාපත්තිය. අරිහත් ඵල සමාපත්තියට සමවැදීමෙන් උන්වහන්සේ නිර්වාණයේ තිබෙනා වූ සාන්තිය, නිර්වාණයේ තිබෙන විවේකේ, නිර්වාණයේ තිබෙන නිස්සරණ ගුණේ, නිර්වාණයේ තිබෙන කරදරයක් නැති බව, නිර්වාණයේ තිබෙනා වූ වේදනා නැති බව, මේ නිර්වාණයේ තිබෙනා වූ ඒ ලෙඩ දුක් නැති බව, වේදනා විඳින ගතිය නැති බව, හොඳට නිර්වාණයේ තිබෙනා වූ සැපය උන්වහන්සේ අත්විඳා. ඒ නිර්වාණ ධාතුව අත්විඳිනකොට ඒ එකම උන්වහන්සේගේ ශරීරයේ නිස්පාදනය වෙන
රූප කලාප සමුදාය නිරෝගීමත් ඒ වාගේම ලෙඩ දුක් නැති නිරෝගීමත් රූප කලාප සමුදායක් ගොඩනැගෙනවා. ඉතින් ඒ විදිහට උන්වහන්සේ අර සමාපatti සුවේ විද විද කර්මජ ඇතිව එන්නා වූ බාධක ඔක පෙර කර්මයක් ආවනේ. ඒ බාධක රූප ටික මගහරවා යටකර කර උන්වහන්සේ පැවැත්තුවා. ඔය උන්වහන්සේ නිවන අත්විඳපු තැන. තවත් රහතන් වහන්සේලත් ඔය නිර්වාණ ධාතුව විදිහට අත්විඳිනවා. නිර්වාණ ධාතුව විඳින්නේ ඵලසිතින්. මාර්ගසිතින් දැක්කා ඵලසිතින් ගොඩක් විනාඩි 15 විනාඩි 20 පැය භාගේ පැය ඊළඟට වරුවමහර උන්වහන්සේලා නිර්වාණ ධාතුව අත්විඳින්මින් මේ රූපවලින් සම්පූර්ණ හිත මුදවලා වේදනා දුක් සමුදායෙන් මුදවලා සාමාන්‍ය මේ ලෝකයේ තිබෙනා වූ දේවල්ට විඳින්න යන්නේ නැතුව ඊළඟට ඔක්කොගේම සංස්කාර ගොඩෙන් අයින් කරගෙන නිර්වාණ ධාතුවට හිත හරවලා නිවන් අත්විඳිනවා ඒකට කියනවා ඵල සමවත් වලට සමවදිනවායි කියලා නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ තව එකක්. නිරෝධ සමාපත්තියට සමවදින්නට නම් රහත්ෝ අනාගාමින් වහන්සේ නමක් වෙලා ඒ උන්වහන්සේලාට තිබෙන්න ඕන ධාන රූපාවචර ධාන හතරකුත් අරූපාවචර ධාන හතරකුත් හොඳට පුරුදු කරලා තියෙන්න ඕන. ඒ වගේ අවස්ථාවකදී උන්වහන්සේලා නිවන විදීමකටත් පත් කරන්නේ නැතුව දැන් ඵල සම ඵල සිතින් කරන්නේ නිර්වාණ ගුණය විඳ විඳ ඉන්නවා. එතකොට නිර්වාණය විඳින්නත් නිර්වාණය සාන්තිය විඳින්නත් එතන හිතක් තියෙනවානේ. නිරෝධ සමාපත්තිය තිබෙන්නේ සාන්තිය විඳින්න කියලා හිතකුත් නැහැ. ඒ හිතත් නිරුද්ධ වෙලා සම්පූර්ණයෙන්ම නැති වෙලා පවතින කාලය. ඵල සමාපත්තියේදී විඳනීය හිත තිබෙනවා සාන්ත සුඛය. නිරෝධ සමාපත්තියේදී විඳනීය හිතකුත් නැහැ. ඒක නිසා අවීදිතයි. ඉතින් ඒක නිසා මේ නිර්වාණ ධාතුව කියන එක ඇවිල්ලා විදීමතර පරම සාන්තියක් පරම සුඛයක් ඒ වගේම පරමම ඒක ඇත්ත වශයෙන්ම ඊට වඩා කියන්න වචනයක් නැහැ පරම විවේකයක් පරම නිවීමක් පරම නිදහස් වීමක් තියෙන ඒ නිසා ඒකේ තියෙනවා පරම සුඛයක් එතන තියෙන විමුක්තියක් මේ කාම සුඛ කියන එකයි විමුක්ති සුඛය කියන එක දෙක මේ කාම සුඛය කියලා කියන්නේ මේ මේ දකින දේවල් බල බලා විඳින නිකම් මේ පොඩි සොච්චන් සැපයක් තිබෙන එකක් නේ පොඩි ආස්වාදනීය රාගෙන් පිරිච්ච බැඳීමෙන් පිරිච්ච ඇලීමෙන් පිරිච්ච ගතියක් නේ තියෙන්නේ ඒක නිසා ඒක ඇවිල්ලා මේ කාම සුඛය හේතුව කාම ගුණ විඳිනවා ඇහිං වශයෙන් දැකීම් වශයෙන් බැලීම් වශයෙන් හිතීම් වශයෙන් කාම ගුණ විඳිනවා ස්පර්ශයේ වශයෙන් විමුක්ති සුඛය කියලා කියන්නේ සම්පූර්ණ මේ රේන්ජ් එකෙන් අයින් වෙලා විඳිනවදී. දැන් අපි මේ බණ අහන්නේ මොකටද? බණ අහන්නේ මේ අපිට එදිනෙදා හම්බ වෙන මේ පොඩි පොඩි මුලා කරන කාම සැපයන්ගෙන්, කාම විඳිනයන්ගෙන්, කාම සිතුවිලි වලින් මේ වගේ අයින් වෙලා, මිදිලා, තුරන් වෙලා අහකට ගිහිල්ලා මේ පරම විමුක්තියක් වෙන. එහෙම නැත්නම් මේ රේන්ජ් එකෙන් අයින් වෙලා නිර්වාණ ධාතුව කියනා වූ පරම විමුක්තියටපත් වීමට. ඒ නිසා එතන තිබෙනා වූ සාන්තිය හරී නිෂ්කලංකයි, එකාකාරී, විනාශ වෙන්නේ නැහැ, උස් පහත් වීමක් නැහැ. ඊළඟට උදේ විඳපු නිර්වාණයේ වෙනස් හැන්දෑවට විඳපු නිර්වාණයේ වෙනස් කියලා එහෙමකුත් නැහැ. කාම ධර්මවල තිබෙන්නේ උස්පහත්කම් තිබෙනවා. උදේ විඳපු එක දැන් කෑමක් ගත්තොත් එහෙම උදේ කාපු එක හැන්දෑව කනකොට වෙලා වෙනසින් හරි මොකක් හරි වෙනසක් තිබෙනවා. එක්කෝ නිවිලා එම නැත්තම් රහ නීරස වෙලා සමහර ලාට එක තිබෙනවා දිගට පරිභෝග කරොත් එහෙම එපා වෙන ගතියක් තියෙන. නිර්වාණ ධාතුවේ පැය එකක් හිටියත් එපා වෙන්නේ දෙකක් හිටියත් එපා වෙන්නේ දවසේම හිටියත් එපා වෙන්නේ කිසිම එපා වීමක් නැති සාන්තව පවතිනා වූ සුඛයක් ඒක නිසා ඒක විමුක්ති සුඛයයි මේ ටික මම අද මේ පින්වත්තුන්ට කියලා දුන්නේ ප්‍රශ්න ටිකක් පැහැදිලි කිරීමේ වශයෙන් උත්තර ටිකක් සපයා දීම වශයෙන් ධර්මයේ මාර්ගයේ